ඔබම එක්ක සිටිනේ සෙල්දාරි දවසේ පුවත් සමගි සත්‍ය නිවැරදි පුවත් ලදසනින් නැසෙනින් තරබන්න සෙල්දාරි නාලිකාව subscribe කරන්න අද උදෑසනත් ෆයිසර් එන්නත එනත් මාත්‍රා 72200ක් ගුවන්තොටුපළට පැමිණ තිබෙන බව අප වාර්තාකරු සඳහන් කර සිටියා. ඒ අනුව මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වන විට මේ ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා බෙදා දීම සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් යෝජනා මේ වන විටත් ඇවිල්ලා තියෙනවා ගණනාවක්. කෙසේ වෙතත් නිසි ගබඩා කිරීම මේ වන විට සිද්ධ වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අද දවසේ. මුළු ලෝක පුරාම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වමින් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවට ඉතරක් එකකින් ගැලවෙන්න පුළුවන් කමක් ලැබී කියලා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉදිරියේදී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුල සුළුබ වශයෙන් පැතිරියයි කියලා. හැබැයි අප එන්නත ලබාගෙන තිබුණොත් එහෙම ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් තියෙනවා කියන කාරණය තමයි විද්‍යාඥයන් පෙන්වලා දීලා තියෙන්නේ. ඒක නිසා එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණත් එින් ආසාදනයක් ඇති වුණත් එින් ඇති වෙන්නේ අවම බලපෑමක්. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට දකුණු ඇමරිකාවේ රට කේන්ද්‍ර කරගෙන ඇතිවෙච්ච ලැම්ඩා කියන ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරිමින් පවතිනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පටන් ගත්ත එප්සයිලන් නමින් හඳුන්වන තවත් අලුත් ප්‍රභේදයකුත් මේ වෙනකොට රටවල් ගණනාවක පැතිරිමින් පවතිනවා. ඉතින් මේ සියල්ල ගැන අප අවධානයෙන් සිටින්නේ ඒ පාලනය කර ගැනීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ගන්න පුළුවන් හැම පියවරක්ම අරන් තියෙන්නේ.